ආයුබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල ජයන්ත සමරවීර රාජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වේ සමගි කාර්යාලයට එල්ල වූ විතර ප්‍රහාරය ගැන පොලිස්පතිට පැමිණිලක් පැන්ඩෝරා ගණුතුණු විමර්ශන ගැන අනුර පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. දේශපාලන තත්ත්වය ස්ථාවර නම් රටකට ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. දේශපාලන අරාජකත්වය අනුව රටක් පිරිහීමේ මූලික ලක්ෂණයයි. අද අපේ රටේ නිර්මාණය වෙමින් තිබෙන දේශපාලන අර්බුදය සුළුවට දැකීම ඉතාම භයානකයි. මෙතර රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය දුරෙන් ඉල්ලා අස්වනා රටක් මුහුණ දෙන ඕනම ප්‍රශ්නයකට සාර්ථකව සහ ශක්තිමත් මුහුණ දීමේ හැකියාව තිබෙන්නේ දේශපාලනික ශක්තිමත් භාවයත් එක්ක. ඒත් දැන් අපේ රටේ දේශපාලන ස්ථාවරත්වය අනෙක් සියලු දේ වගේම කඩාගෙන වැටෙමින් පවතිනවා. කවුරු මොන තර්ක විතර්ක ගෙනාවත් මේවන විට තුනෙන් දෙකක බලයහිමි ආණ්ඩුවට තමන්ගේ ඔළුගෙඩි ගාන ගැන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින්නේ. පක්ෂ 11 මැති ඇමතිවරුන් ඇතුළු සමාජිකයින් 30 දෙනාට වැඩි සංඛ්‍යාවක් සිටින අතර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සහ සුසිල් ප්‍රේමජත් මන්ත්‍රීවරයා මේ වන විටත් පාර්ලිමේන්තුවේ ස්වාධීනවයි කටයුතු කරනු ලබන්නේ. ඒ අතරතුර අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම විදේශගතව සිටින බැවින් ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයේ කෙසේ වෙතත් බහුතරය පිළිබඳව මේ වන විට අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. අපේ රටේ වර්තමානයේ පවතින තත්ත්වයත් එක්ක දේශපාලනික අර්බුදයක් නිර්මාණය වීම කිසිසේත්ම යෝග්‍ය කාරණයක් නොවේ. මේ අතර නිර්මාණය වෙමින් පවතින මෙම දේශපාලන අර්බුදයේ තවත් පියවරක් අද ඉදිරියට තිබුණා. ඒ විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබලයෙකු වන ජයන්ත සමරවීර මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසවීමයි. මේ දුෂ්ට සතුරු අමනෝන්‍ය ප්‍රහාරය ඉවසන්න අපි සූදානම් නැහැ. ඒ නිසා මේ තවදුරටත් ඉවසා සිටීමෙන් වෙන්නේ මේ සතුරු මෙහෙම දිගෑලි වෙන එක. ඒ නිසා අපි තීන්දුව කළා මේ සතුරු මෙහෙමේ ප්‍රහාරයට එදිරිව මේ දුෂ්ට මෙහෙමට එදිරිව අප මෙතෙක් හෙබවූ ගෝඨාභය රාජපක්ෂ පාලනේ අප මෙතෙක් හෙබවූ ගුදම් පහසුකම් බහලුම් මංගන වරාය සැප පහසුකම් ඕට්ටුසා නැව් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඊයේ සිට ඉල්ලා අස්වන බව අප විසින් අතිගරු ජනාධිපතිතුමන්ට දැනුම් දුන්නා. ඉදිරියේදී තව තව දේවල් වර්ධනයන් සිදුවේ. මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ සිය ජන්මදිනය වෙනුවෙන් අනුරාධපුරයට ගොස් ආගමික වතාවත් තුළ නිරත වුණා. කිසිසේත්ම වර්තමාන මුදල් අමාත්‍යවරයා ඇමති තනතුරක් දරන අමාත්‍ය මණ්ඩලයක නියෝජිතයෙක් වෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒකට හේතුව අද මේ රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නෙවෙයි. අද ඒ ලැබිච්ච ජනවරම පික්පොකට් ගහලා ඒ ජනවරමට පස්සපැත්ත හරවලා මේ රට පාලනය කරන්නේ මුදල් අමාත්‍යවරයා. ඇත්ත කතාව ගත්තොත් ඔහු ඇමරිකානුවෙක්. ඔහුගේ ජීවිතයේ සැඳෑ සමය ගෙවෙන්නේ ඇමරිකාවේ. ඒ ඇමරිකානුවෙකුට ඕන විදිහට මේ රටේ නටවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද ඇත්තටම මේ වෙන්නේ? මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ විදේශ විනිමය නැතිවීමේ හිඟවීමේ ප්‍රශ්නේනේ. එකම දේ මේ රටේ මුදල් ඇමති ඒ විදේශ විනිමය අර්බුදයෙන් මේ රට ගොඩ ගැනීම සඳහා නෙවෙයි වැඩ කරමින් ඉන්නේ. ආණ්ඩුවේ ඉන්න සියලු දෙනාම යටත් කරගෙන ඒ විදේශ විනිමය අර්බුදය ව්‍යසනයක් දක්වා ඇදගෙන යන මට්ටමකට ගෙන යන එක තමයි ඔහු කරන්නේ. ඒ නිසා මේ අවලස්සන ඇමරිකානුවාට මේ රටේ ඉරණම තීරණය කරන්න බාර දෙන්න අපි ලෑස්ති නැහැ. මැති ඇමතිවරුන් තනතුරු වලින් ඉවත් කිරීම, ඉවත් වීම සහ වත්මන් දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් මේ වෙනකොට ආණ්ඩුව ඇතුළේ මේ දෙදරීම හරහා පාර්ලිමේන්තුවේ ස්ථාවරත්වයක් වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ තිබුණු තුනෙන් දෙකේ බලය දැනටමත් බිඳ වැටලා තිබෙනවා. ඇත්තටම දැන් මේ තත්ත්වයට එක එක්කනාට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැ. ඕන කෙනෙක්ට අඩුපාඩුකම් කියන්න පුළුවන්, හිනා වෙන්න පුළුවන්, ෆේල් කියන්න පුළුවන්, පාස් කියන්න පුළුවන්. මේක මේ ආණ්ඩුව හදනවද, ආණ්ඩුවත් එක්ක ඉන්නවද, කඩාගෙන යනවද කියලා කතා කරන වෙලාවක් නෙමෙයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම තියෙන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ටිකට අපි කෙටි කාලීන විසඳුම් ටිකක් හොයන්න කොහොමද කියන කාරණාව. මේ තියෙන ප්‍රශ්න ටිකෙන් අපි ගොඩද ගැගියේ නැත්තම් අපි කාටවත් ආණ්ඩු කරන්න හම්බෙන්නේ නැහැ. අපි 2014 නොවැම්බර් මාසේ මහින්ද රාජපක්ෂ මහත්තයාට බය නැතුව ඉල්ලා අස්වීම දීලා එළියට බහැලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහය දෙන්න ගියාම අපෝ දේශ ද්‍රෝහීන් හැටියට, අපිව ජාතියට ආගමට එරෙහි පිරිසක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒ LTTE ඇතුළු මේ රට බෙදන්න කටයුතු කරපු කණ්ඩායම් වල රූකඩයක් හැටියට තර්ක විතර්ක කරපු අය බොහෝ දෙනෙකුට අද දිට්ඨ ධම්ම වේදනීය කර්මඵල විපාක ඒ ආකාරයටම ලැබිලා තියෙනවා.
විශේෂයෙන්ම ඉන්න ආණ්ඩුවේ නම් ආණ්ඩුව විශ්ලේෂණය කිරීම අගය කරන්න බෑ. ඉතින් ආණ්ඩුව ඇතුලේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට පුළුවන් කතා කරලා ඒක විසඳ ගන්න. හැබැයි ඉතින් එහෙම විසඳ ගන්න දෙපාර්ශ්වයට මුමනාවක් නැත්තම් අවසානයේ තීන්දුවක් ගත යුතුයි. අපිට කවුරු එක කිසිම ප්‍රශ්නයක් නැහැ එකතු වෙන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ල මොනවද කියන්න තියෙන්නේ කියලා බලන්න ඉපාය. ඒ එකතු වීම තුළ අවංකකම සත්‍යකම කැපවීම ඒකකතාවය කියන එක ඇතුව තමයි අපි එකතු වෙන්න සූදානම්. විපක්ෂයට ඇවිල්ලා අපිත් එකතු වෙන්න ඕනේ. විපක්ෂයේ වෙනම කණ්ඩායමක් විදිහට ආසුදේව මහත්තයාට, වීරවංශ මහත්තයාට, ගම්මන්බිල මහත්තයාට ඉඳ ගන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ එයාලගේ සැබෑ විරෝධය ඉදිරිපත් කිරීමක් වෙන්නේ. කොහොමත් අපිත් ඔය හැම දිනම එකතු කරගන්නේ නැහැ. අර සමහර ගැට කිඹුල්ලු ඉන්නවා මිනිස් වාසස්ථානවලට හිටි ගමන් හිටි අඩියේ හොර රහස රිංගනවා. සමහර වෙලාවට ওই ගැට කිඹුල්ලු රිංගුවම ආපහු ගෙනිල්ල කොහේ හරි උන්ගේ වාසස්ථානයකට දාන ලේත් උනාම කිඹුලත් නිකන් ඉන්නේ නැහැ. එහෙන් මෙහෙන් තත්තිලිස්සනවා, පණිනවා, අල්ලන්න දෙන්නෙම නැහැ ගැට කිඹුලත් පුළුවන් තරම් පොර බදනවා. මම දන්නේ නැහැ වීරවංශ ගම්මන්පිල මහත්තුරු ඇත්තටම අවංකවම විපක්ෂෙත් එකතු වෙලා ඇත්ත මහජන අරගලයක් කරන්න එළියට බැස්සද කියලා. පසුගිය වසරේ රට තුළ කතාබහට ලක් වූ පැන්ඩෝරා ගනුදෙනු සම්බන්ධයෙන් වූ ඉදිරි විමර්ශන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. අදාළ විමර්ශන ප්‍රමාදයට හේතුව බන්ධනාගාර ගතව සිටින රංජන් බ්‍රාහ්මනායක මහතාගේ ප්‍රකාශවල ප්‍රමාදය බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා එහිදී පාර්ලිමේන්තුවට පැවසුවේ. මේ පාර්ලිමේන්තුවේ පළ වූ අදහස් ගොවීන්ගේ අස්වැන්න අඩුවීම නිසා වෙළඳපොළට එන කුෂි නිෂ්පාදන ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. හාල් එළවලු ඇතුළු අසීමිතව වැඩි වුණා. මේ සියල්ලම දරාගන්න වුණා සමස්ත පාරිභෝගික ජනතාවට. ඔබතුමාලා තමයි පාරට බැස්සේ මේ රටේ ආහාරයෙන් ගයක් එනවා මිනිස්සුන්ට කන්න නැහැ කියලා. තමුනාන්සලා පොඩි චූන් එකක් ගත්තහම රටේ කියලා. යා මිස්ටර් කබීර් රසින් වට් ඉස් යෝ ප්‍රොබ්ලම්? ගත්තේ නැද්ද එහෙම චූන් එකක්? ඒ කාලේ සතබහකට ගණන් ගත්තේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මෙයා තමයි ෆයිල් එක ගෙන දුන්නේ මට බ්‍රයිබරියන්. මෙතන චණ්ඩියා වෙනවා. අපි ආරාධනා කරනවා සමස්ත ගොවි ජනතාවට 15 දැනට දෙවන්ත විරෝධය සඳහා එක් වෙන්න කියලා කොළඹට. දැන් මේ ඊයේ පෙරේද ඉඳලා දැන් ගයද්ද ජාතික නායකයෙක් ඉන්න හදනවා. දැන් කී දෙනෙක් ඉන්නවද? 1 2 3 4 5. මෙතුමා කියනවා මේ ජාතික නායකයෝ ගැන. අපේ සමස්ත මේ ඉන්න മന്ത്രിවරු ඔක්කොම ජාතික නායකයෝ තමයි. හරි බොහෝ ස්තුතියි. හරි. විපක්ෂ නායකතුමා. දුකයි. සති කීපයකට කලින් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට ප්‍රහාර එල්ල වෙනවා. හිරුණකා ප්‍රේමචන්ද්‍ර හිටපු മന്ത്രിතුමිය නිවස ඉදිරිපිට ඇවිල්ලා උද්ඝෝෂණ කළේ ඒක තර්ජනයක් කරනවා. ඊයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරියට ඇවිල්ලා බිත්තර ප්‍රහාර කියලා කරලා තර්ජනාත්මකව කටයුතු කරා. මේ හැමතැනකදීම පොලිසිය ඉන්නවා. පොලිසිය මෙහෙම නිහඬව ඉන්නේ ඔබතුමාලගේ උපදෙස් මතද? පොලිසිය කිසිම දේශපාලන බලපෑමකට අරත් වෙන්නේ නැහැ. ඔවුන්ගේ රාජකාරිය කරන්නේ. ඔබතුමා කිව්වා මේ සියලුම සිද්ධීන් සම්බන්ධයෙන් ඒ විමර්ශන අවශ්‍ය නම් අපිට ලිඛිතව ලබා දෙන්න පුළුවන්. මම මේ සභාවෙන් අහනවා ඊයේ දිනේදී මේ සභාවේ මන්ත්‍රී කෙනෙක් මර කණ්ඩායමක් එක්ක විපක්ෂයේ ප්‍රබලම දේශපාලන පක්ෂයේ මූලස්ථානයට පහර දී ඇති බව ඔබතුමන්ලා දන්නවද කියලා. හොඳ වෙලාවට මේක සිද්ධ වෙලා තියෙන්නේ උදේ පාන්දර අපේ කාර්යාලයේ සෙනග ඉන්නලාක මේක සිද්ධ වුණා නම් අපිත් හොඳ වෙලාවට එතන හිටියේ නැහැ. ඔබතුමා දන්නා මොන වගේ අවසාන ප්‍රතිඵලයක් ලැබෙන්න තිබ්බද කියලා. එතෙන්දී කුණුබිත්තර ප්‍රහාරයකුත් එල්ල කළා තියෙනවා. දැන් මේ කුණුබිත්තර සෙල්ලම වර්තමාන රාජ්‍ය අනුග්‍රහයේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. කුණුබිත්තර කෝටා එකක් දෙනවා කියලා තමයි ආරංචි අපට තමුන්නාසලා රජය මේවට යන අයට. මැරයින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු ගරු මන්ත්‍රීතුමියගේ ගෙදර වටලලා මරණ තර්ජන කරනවා. ඊටාම පහත් දාමරික වැඩ හැටියටයි අපි දකින්නේ. කාන්තාවකට කඩු කිනිසි අරගෙන ගිහිල්ලා තර්ජන කරන නපුන්සකේන්ට සමගි ජන බලවේගයේ කාන්තාව බය නැහැ. අපි තමුන්නාසලාගෙන් බලාපොරොත්තු වෙනවා මේවට විරුද්ධව නීතිය සාධාරණේ ක්‍රියාත්මක කරයි කියලා. එහෙම නොවුනොත් හරි කලට හරි වෙලාවට ඔවුන්ට ඒවට නිසි පිළිතුරු ලැබෙන මඟ අපි මතක් කරන්න කැමතියි. අපි දැක්කා චෞදිතේ ගෙදරට අසූචි ප්‍රහාර එල්ල කළා. දැන් හිරුණිකා මැතිණියගේ ගෙදරටත් අසූචි ප්‍රහාර එල්ල කළා තියෙනවා. දැන් පොහොට්ටුවේ සංකේතය අසූචියද කියලා අපි අහන්න වෙලා තියෙනවා. වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගහන්න එපා. මොකද ඒව අන්තිමේදී තවන්ටත් මුණ දෙන්න සිද්ධ වෙනවා. පසුගිය 2021 වසරේ ඔක්තෝබර් 3 වෙනිදා ආයතා වත්කම් උපයා ගැනීම වලට අදාළ වාර්තාවක් එළි දක්වා තිබුණා. පැන්ඩෝරා පත්‍රිකා නමින් ප්‍රසිද්ධ වූ මෙම ලියවිලි මගින් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු නිරූපම රාජපක්ෂ හා ඇගේ සැමියා වූ තිරුණඩේෂන්ට අදාළ අනාවරණයද සිදු කර තිබුණා. ඒ උණුසුම ආපු වෙලාවෙම ජනාධිපතිවරයා විසින් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිස සභාවට ඉදිරිපත් කරලා කිව්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා. ඒ ඔක්තෝබර් 3 දර මාසය සම්පූර්ණ වෙනවා. නොවැම්බර් 3 දිනවකවානු පහුවෙලා මාස 4කටත් වඩා වැඩි කාලයක් ගත වී තිබෙනවා. මේ චූදිතීන්ගේ නම් වල සමහර දේපලක් තිබුණා. දැන් අපි දන්නවා මල්වානේ නිවසේ ඉඩමේ අයිතිකරු තිරුණඩේෂන් නඩුවකුත් අධිකරණයේ තිබෙනවා. ඒ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් උත්තරයක් හදලා එවලා තියෙනවා. එය මම කියවන එක තමයි කරන්නේ. දැන් මම බාර ගන්න නැහැ.
හිරු කුමාර් නඩේසන් මහතා සහ නිරූපමා රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් රාමලිංගම් පාස්කර්ලිංගම් මහතා සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර ඇත. මෙතෙක් ඉහත කී කිසිදු විමර්ශනයක් අවසන් වී නොමැති බවත් එම විමර්ශන කටයුතු සිදුවමින් පවතින බවත් කාරුණිකව දන්වා සිටිමි. සාමාන්‍ය ජනාධිපතිතුමාගේ පසුවිපරම හොඳයි කියලා ගොඩක් අය කියන්නේ මම දන්නේ. ජනාධිපතිවරයා එක අවස්ථාවකදී හෝ අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාව වෙත දැනුම් දීලා තිබෙනවාද? ආ මාසෙකින් ඉල්ලා සිටි වාර්තාව ලැබීලා කවදද මට ලබා දෙන්නේ? එවැනි ඉල්ලීමක් අල්ලස්සෝ දූෂණ කොමිෂන් සභාවට කර තිබේද කියලා මම දැනගන්න කැමතියි. මේකේ විපක්ෂයේ හිටපු මන්ත්‍රීතුමා රංජන් රාමනායක මැතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා සාක්ෂි ඉදිරිපත් කරන්න. ඒ සාක්ෂි ඉදිරිපත් කරන්න ඊළඟ කල් ඉල්ලලා තියෙනවා. ඊළඟට කියලා තියෙනවා එතුමාගේ නීතිඥ මහත්තයර කොවිඩ් හැදිලා කියලා ලියුම් එවලා තියෙනවලු. දැන් 2003-04 ඉස්සෙල්ලා තමයි එතුමාගේ ඒ දියුරුම් පෙත්සම ඉවලා තියෙන්නේ. ඒකයි පමාවලා තියෙන්නේ නැතුව ජනාධිපතිතුමායි පසුවිපරම ඉතාමත්ම හොඳයි. පමාවට හේතු අවසන් වී තිබෙනවා. එනස ලැබෙන සතිය අපිට ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නේද? මම හිතන්නේ ඒක කරන්නේ නැතුව හිටියානම් කියයි තිවිච්ච සාක්කි වසන් කරලා වාර්තා යවුවා කියලා. මම හිතන්නේ ආවෙන් පස්සේ බලමු ගරු මන්තුමා. සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයට එල්ල වූ බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබ රහුමාන් සහ ජේ.සී. අලවතුවල යන මහත්වරුන්. සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයට ඊයේ දින බිත්තර ප්‍රහාරයක් එල්ල වුණා. ඒ සම්බන්ධව පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබ රහුමාන් සහ ජේ.සී. අලවතුල යන මහත්වරුන් අද පොලිස් මූලස්ථානයට පැමිණියා. මන්ත්‍රීවරුන් ඉන්නතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අපි පැහැදිලිවම කියනවා සමගි ජනබලවේගයට මේ කුණු විත්‍ර ගහලා එහෙම නැත්නම් 4-5 දිනක් 10 දිනක් විතර ඇවිල්ලා ඌ කියලා කෑ ගහලා අපි කරන වැඩ පිළිවෙල මේ රටේ ජනතාව වෙනුවෙන් නවත්තන්න බෑ පොදු ජන සම්දානෙට. අපි කියනවා රාජපක්ෂ ආණ්ඩුවට 15 අපි කොළඹට විශාල ජනගහක් එනවා මේ රටේ ජීවත් වෙන්න බැරුව අද මේ පෝලිං වල ඉන්න පෙට්‍රල් නැතුව ඉන්න ඒ වගේම ගෑස් නැතුව ඉන්න අද පොහොර නැතුව ඉන්න ගොවියෝ මේ සියලු දෙනා අද අපි 15 කොළඹට ගේනවා. ආණ්ඩුවට අපි කියන්නේ මේක කරන්න බැයි නම් වහාම පවුනොදී ගෙදර යන්න කියලා. ජනතාව නීතිය අතට ගන්න තැනට තියන්න එපා. වහාම මේ මැර කණ්ඩායම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි පොලිස් ප්‍රතිතුමාට අපි කියන්න කැමැති. අද වෙනකොට ජිනීවා වල මානව හිමිකම් සැසිවාරයේ පවත්වනවා. ඒ ලංකාවට විරුද්ධව යෝජනාවල් ගේනවා. මානව හිමිකම් කඩ කරනවායි කියලා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැහැයි කියලා ලෝකයා අපිට චෝදනා කරනකොට මේ ඉන්න ආණ්ඩුවේ ඉන්න නායකයෝ මැර කණ්ඩායම එවනවා විපක්ෂයේ ප්‍රධාන කාර්යාලයට ගන්න. එතකොට මොකද වෙන්නේ? ලෝකයා අපිට කියන චෝදනාවල් ඇත්ත කියන එක අද ආණ්ඩුවේ ඉන්න මැර කණ්ඩායම අද ඔප්පු කරලා තියෙනවා. ඒකින්ද රටට ජාත්‍යන්තරව තිබෙන කීර්ති නාමයත් මේ රටේ නායකයෝ වලපල්ලට අද ගෙනියනවායි කියන එක අපි කියන්න ඕනේ. අලි ගම් වදිනවා, වගා බිම් විනාශ කරනවා. හැමදාම අපට අහන්න වෙන්නේ වන අලි නිසා දුක් විඳින ජනතාවගේ දුක් ගැනවිලි. ගලපිටවල ගෝනකල ප්‍රදේශයෙන් එවන් වන අලි ගැටලුවක් අපට වාර්තා වුණා. පොහොර නැතිව වගාබිම් විනාශ වන වසේම වනාලි කරදරේනොත් ජනතාව පීඩා විඳිනවා. ඕන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගලපිටිගල හෝනගල ප්‍රදේශයට මේ දිනවල වනාලි ගැටලුව තදින්ම බලපා තිබෙනවා. ඔවුන් කෙතරම් අසීරුතාවන්ට මුහුණ දෙනවද කිව්වොත් සියස්සන රැක ගැනීමට ගිනිමැල ගසා පහන් වෙනතුරු මුර කරනවා. ගම්වාසීන් පවසන්නේ තමන් බගා කළ කෙසෙල්, පොල්, කව්පෙ වැනි බෝග වනාලි පැමිණ විනාශ කර දමන බවයි. බලධාරීන්ට කොතෙකුත් වනාලි ගැටලුව ගැන දැනුවත් කළත් ඔවුන් කිසිදු විසඳුමක් දෙන්නේ නැති බවයි ගම්වාසීන් පවසන්නේ. අලි 7 දෙනෙක් ආවා මේ ඊයේ පෙරේද මේ මෙතන ලියද්ද වෙනකම්. ඉතින් අලි වෙඩි ඉල්ලක් ඉල්ලන්න ගියාම වනජීවී නිලධාරී කියනවා අලි වෙඩි නෑ කියලා. අලි යමති මේ මිනිස්සුන්ගේ ගස් කොළන්, කෙහෙල් ගස්, පොල් ගස් මොනක්වත් නෑ සම්පූර්ණ විනාශ කළා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.